අයිබෝන් අදත් සුපුරුදු පරිදි සුපුරුදු වේලාවට ඔබෙක් වන්නේ හරය ගැමුර දැනුම සපිරි ව්‍යාපාරික කතා බහ විස් 24/7 සමග අද අප සමග කතා බහට පැමිණ තිබෙන්නේ ට්‍රැවල්කින් සමාගමේ සභාපති ක්‍රිස් ගුණසිංහ මහතා. අපි ඇත්තටම කතා කරන්නේ අද සුවිශේෂී වූ කර්මාන්තයක් පිළිබඳව, මේ රෙන්ටකා කර්මාන්තය. ඒ කියන්නේ කුලියට මෝටර් රථ, ඒ වගේම ජීප් රථ ලබා දීමේ කර්මාන්තය පිළිබඳව මේ කර්මාන්තයේ ඉතා රසමුසු තැන්, සැඟවුණු තැන්, ඒ වගේම ඔබට අධ්‍යාපනයක් අවබෝධයක් ලබා ගත හැකි බොහෝ තැන් පිළිබඳව අපි අද වැඩසටහනේදී සාකච්ඡා කරනවා. අපි අයිබෝන් කියව ඔබ පිළිගන්නවා අපගේ වැඩසටහනට. එතකොට දැන් මේ අපි දන්නවා දැන් කෙනෙකුට වාහනයක් තමන්ටම ගන්න බැරි නම් සමහර කාලකට තමන්ගේ වාහනයක් තිබිලා තමට තවත් යම් යම් අවශ්‍යතා ඉෂ්ට කර ගැනීමට වාහන අවශ්‍ය නම් මේ කුලියට වාහන ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. මේවා ලංකාව තුළ දැන් වඩා ජනප්‍රිය වෙමින් තිබෙනවා. මේවට කියනවා රෙන්ටකා, මේ කා මෝටර් රථ, ඒ වගේම ජීප් රථ, තව විවිධ වූ වාහන වර්ග මේ සඳහා යොදාගෙන තිබෙනවා. ඔබ මේ ට්‍රැවල් කින් කියන සමාගම ආකාරයේ සමාගමක්. මම කැමති දැනගන්නට ඔබගේ ව්‍යාපාරික කටයුතු මොකක්ද? ඔබ කරන ව්‍යාපාරය? අතරම ජනත අපි කරන්නේ වාහන මාසික පදනම යටතේ හෝ දින ගණන් වලට කුලී පදනමට දෙන එක. ඒක ඇවිල්ලා රියදුරු සහිතව හෝ රියදුරු රහිතව ගන්න පුළුවන්. එතකොට කෙනෙක්ගේ අවශ්‍යතාවයට ගැළපෙන පරිදි මෝටර් රථයක් සපයන එක තමයි අපේ ආයතනය මගින් කරන්නේ. ඒ කියන්නේ ඒක කාර් එකක් හෝ වේවා, ජීප් රථයක් හෝ වේවා, ඩබල් කැබ් රථයක් හෝ වේවා, මේ අවශ්‍ය පරිදි ඒක ඒ කට්ටියගේ බජට් එකක් තියෙනවනේ. ඒ කියන්නේ මාසිකට තමන්ට ගැළපෙන සරලන මුදලකට අපි මේ වාහනේ පාවිච්චි කරන්න ලබනවා. ඔබ කොයි කාලද මේ ව්‍යාපාරය ආරම්භ කළේ? මම පටන් ගත්තේ 2004. එතකොට 2004 කාලය දැන් අවුරුදු 13ක් වගේ කාලයක්. මේ කාලය තුළ කොහොමද මේ වර්ධනය මේ ව්‍යාපාරිකාංශය? ඔබ පටන් ගන්නකොට මේ වගේ ආයතන ගොඩක් තිබුණද? දැන් ගොඩක් තියෙනවද? කොහොමද මේක මේ අවුරුදු 13ක කාලය තුළ වෙනස් වෙච්ච ආකාරය? ඇත්තටම ජයන්ත මේක ඇවිල්ලා මම නම් පටන් ගත්තේ එක වාහනයකින්. අපි පරණ හොන්ඩා සිවික් කාර් එකකින් එක වාහනයකින් පටන් අරගෙන අද අපි වාහන සලකිය යුතු ප්‍රමාණයක් අපේ ආයතනය ඇතුළේ තියෙනවා. ඉතින් ආයතනයක් හැටියට නෙමෙයි අතන මම තනි පුද්ගලෙක් හැටියට මේක කරගෙන යන කාලේ ඉඳලා වෙලා තියෙන්නේ මේකේ එදත් අදත් කියලා ලොකු වෙනසක් නැහැ. මේ කර්මාන්තයේ ගොඩක් කට්ටි එනවා යනවා. මොකද මේකේ රැඳී ඉන්න ගොඩක් අයට අමාරුයි. මොකද මේකේ තියෙන ඒ රිදම් එකේ පැටර්න් එක ගොඩක් අයට තියාගන්න ටිකක් අමාරු වෙලා තියෙනවා. ඔබ හොඳට ඒ හද ඒකේ පැටර්න් එක හොඳට අවබෝධ කරගෙන ඇති. දැන් අවුරුදු 13ක අත්දැකීම් එක අපි මේ පැටර්න් එක ගැන කතා කරන්න සූදානම් වැඩිපුර. ඒ කියන්නේ මේක අපිට දැන් අපි පිට ඉඳලා බලන කෙනෙක් විදිහට නම් දැන් මේ මම මට හිතෙනවා මේ මගේ වාහනේ හෝ තව වාහනේ අඳුරන්නේ නැති කෙනෙකුට ඩ්‍රයිවර් කෙනෙකුත් නැතුව වාහනේ දෙනවා. ඒ කියන්නේ ඒ සම්පූර්ණ වගකීම ඔහු අරගෙන යනවා. එතකොට යම්කිසි ආකාරයකට වාහන නැති වෙන්න පුළුවන්. සමහරු මේවා උකස් කරන්න පුළුවන්. මේ වගේ ප්‍රශ්න ගොඩාක් ඇති වෙන්න පුළුවන්. මේ වගේ අවධානම ඔබ මේ වගේ දැඩි අවධානමක් දරනකොට මේ වගේ ගැටළු වලට ඔබ මුහුණ පාලා තියෙනවද? අනිවාර්යයෙන්ම සැලකිය යුතු ප්‍රමාණයක් මේ වසර 13 ඇතුළතදී මම හිතන්නේ අපිට කියලා නිම කරන්න බෑ. මේ වෙලාවත් මදි. එහෙම වුණොත් මේ අපි අත්දැකීම් මුහුණ දීලා තියෙන විදිහ. ඒ කියන්නේ ආසියාතික රටක් විදිහට අපේ ලංකාවේ මේ කර්මාන්තයට ලොකු තැනක් දීලා නැහැ. ඒකත් එක්කම ඒක ප්‍රයෝජනෙට ගත්ත එක කණ්ඩායම් ඉන්නවා. මේක අවභාවිතයට යොදාගත්ත කට්ටියක් ඉන්නවා. ඉතින් මේවා ගිහිල්ලා වාහන උගස් තියෙනවා, මේවායින් ගිහිල්ලා හොරකම් වලට යනවා, මිනිමරුම් වලට යනවා. අවසානයේදී ඒ කට්ටිය ඒ අපි ගන්න කියන්නේ ડોකියුමන්ට්ස් ටිකක් තියෙනවා. ඒ කියන්නේ කෙනෙක් වාහනයක් ගන්න අවශ්‍ය නම් එයා දෙන්න ඕන ડોකියුමන්ට්ස්. ඒ ડોකියුමන්ට්ස් ඔක්කොම හදාගෙන යන කට්ටිය ඉන්නවා. ඉතින් එච්චර දක්ෂයි. මොකද මේ ඇවිල්ලා ඒ සියලුම ડોකියුමන්ට්, ඒ කියන්නේ අපිට අවශ්‍ය කරන සියලුම ડોකියුමන්ට් හදාගෙන ඇවිල්ලා ඒ හොර ඐඩෙන්ටි කාඩ්, හොර සහතික, ඒ සියලුම දෙගෙනලා අපිව මුලා කරලා ඒ කට්ටිය ගෙනියන මේ වංචාව ඒක නවත්තන්න මම මුලා වෙච්ච අවස්ථා තියෙනවද? සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඒකට ඔබ වගේ කෙනෙකුත් එහෙම ඒ වගේ දෙයකට හසු වුණා නම්
සාමාන්‍ය කෙනෙකුට මම හිතන්නේ ලේසි වෙනවා කියලා. මොනවගේ අත්දැකීම්ද තියෙන්නේ? ඇත්තටම කියනවනම් ජාන්ත මේක තමයි ගොඩක්ම තියෙන්නේ වාහන ගිහිල්ලා උගස් තියෙන එක. ඒ කියන්නේ මේ රටේ දැනට අපිට මේ කර්මාන්තේට ලොකුම තර්ජනයක් තියෙන්නේ උගස් තියෙන එක. ඒ කියන්නේ මිනිස්සු ගිහිල්ලා සූදු කෙලින කට්ටිය ගිහිල්ලා මේ උගස් තියලා සූදු කෙලිනවා. ඉතින් සමහර කට්ටිය අහනවා මේකේ ડોකියුමන්ට් නැතුව කොහොමද මේ කට්ටිය උගස් තියන්නේ කියලා. ඇත්තටම මේ උගස් ගන්න පුද්ගලයාගෙන් අපි ඒ ගහන්න ඕනේ. ඇයි මේ ડોකියුමන්ට් නැතුව කාගේවත් අයිතියක් නැති වාහනයක් ගන්න කියන එක. මොකද ගොඩක් තැන්වලදී මේ කිසිම ડોකියුමන්ට් එකක් නැතුව වාහනේ අතුර බාර දෙනවා වාහනේත් එක්ක. දැන් ලක්ෂ 50ක වගේ මුදලක වටිනාකමක් තියෙන වාහනයකට මේ කට්ටිය පොඩි සුළු මුදලක් දීලා වාහනේ ඒ කට්ටියගේ බාරේ රඳවා ගන්නවා. ඇත්තටම ක්‍රිස් දැන් ඔබ සඳහන් කරන කාරණේ තමයි වැදගත් කාරණයක්. දැන් අපිටත් ඒ ගැටලුවම ඇති වෙනවා. දැන් ඔබ කිය දැන් උදාහරණයක් විතර කියමු. දැන් ප්‍රාඩෝ මේ වගේ ලොකු වාහනනේ දැන් මේව යන්නේ. ඔබ දැන් ඔය සූදු කතාවකත් කිව්වා. අපි ඇත්තම අපි කියමු කෙලිම කැසිනෝ කියලා කියමුකෝ. ඔව් දැන් කැසිනෝ දැන් ඔබගෙන් වාහනයක් ගන්නවා ප්‍රාඩෝ එකක් හෝ ඊට වඩා ඉහළ වටිනාකමක් තියෙන වාහනයක් කුලී පදනම මත. ඔහු කැසිනෝ ගිහිල්ලා කැසිනෝ ගහනවා. මේ සූදු ඌට යනවා. සූදු. ගිහිල්ලා ඔහු පරාදවල ඔක්කොම අන්තිම මොහොතට තුරුම්පුව තමන් කුලියටගෙන ආපු වාහනය තියෙනවා. අපි කියමු ලක්ෂ 100ක් වටිනවා කියලා. එයාගෙන නෑ. මම මේක ලක්ෂ 25කට දෙනවා. ඒතර අර යම් කිසි මේවට ඔය ඔබ කියන ડોකියුමන්ට්ස් අවශ්‍ය නැතුව වුණත් මේ අඩු මිලකට මේක ලැබෙනකොට යම්කට සංවිධානාත්මක පිරිස ඇති මේවා ගන්න. ඒගොල්ලන්ට අවධානම දාලා ඒකලොත් මේ ව්‍යාපාරයක් මම හිතන්නේ. මෙතන ව්‍යාපාරය ඔබ කියන්නේ ඔබගේ ව්‍යාපාරය ඇස්සේ මේ වගේ තව ව්‍යාපාර බිහි වෙලා. යටින් යන ව්‍යාපාරයක් තියෙනවා. තියෙනවද එහෙම ඒවා? අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ කියන්නේ ඒකේ ඇවිල්ලා වාහනේ වටිනාකමට සරලන මුදලක් නෙමෙයි මෙතන ඉන්නේ. මොකද කිසිම ලියාපදිංචි සහතිකයක් මොකක්වත් නැහැ. මේ කට්ටිය ගාව තියෙන යාහනේ සහය අතුර පමණයි. ඒගොල්ලෝ දන්නවා මේක දන්නවා සහතික මොකුත් නැහැ කියලා. අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ අපි මත විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් පස්සුව අපි නැවතත් සාකච්ඡා කරනවා. අපි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් පස්සුව නැවතත් සාකච්ඡාව සමග. මොකද අප සමග කතා බහේ සිටින්නේ ට්‍රැවල් කින් සමගමේ සභාපති ක්‍රිස් ගුණසිංහ මහතා. අපි කතා කරමින් සිටින්නේ රෙන්ට් කාර් ව්‍යාපාරය පිළිබඳව. ඇත්තම දැන් මේ ආකාරයට මෙහෙම ගන්න මිනිස්සු ඒකලෝ දන්න මේ හරි ડોකියුමන්ට් එකක් නැ මේ වගේ වාහන හැබැයි මේ මෙයා සූදුවට ගිහිල්ලා හොඳටම නට්ටම් වෙලා ඉන්නේ කලිසමත් ගලවල දෙන සයිස් එකට වැටිච්ච මිනිහේ ඉතින් මෙහෙම වාහනේ ගත්තට පස්සේ ඒක නැවත කො අපි කියන්නේ මාස්ක් කරලා විකුණනෝ කෑලි ගලවල විකුණනෝ විවිධ වූ ජාවාරම් ආකාරයට විකුණන ක්‍රම හදලා ඇති අනිවාර්යෙන් දැන් ඔබට දැන් ඔබට මෙහෙම වාහන නැති වුණු වෙලාවට ඔබ ගිහිල්ලා හොයලා ඇතිනේ එම හොයාගෙන පුළුවන් වෙලා තියෙනවද? 95%ක්ම දැනට හොයාගෙන තියෙනවා. ඒක තාම හොයාගන්න බැරි වෙච්ච තැනුත් අපි ගාව තියෙනවා. ඒ කියන්නේ ජාවාරමක් මේකට ක්‍රියාත්මක මේක ඇතුළත ඒ කියන්නේ වාහන අර කිව්වා වගේ මාස් කරනවා කියන එක තියෙනවා. ඒ කියන්නේ කට්ටිය දෙන මුදල දැන් අපි උදාහරණයකට ගත්තොත් වාහනේ වටිනාකම ලක්ෂ 100ක් නะ. ඒ කට්ටිය ගිහිල්ලා ගොඩක් වෙලාට උගස් තියලා තියෙන්නේ බොහොම සුළු මුදලකට ලක්ෂ 10කට 20කට වගේ සුළු මුදලකට. එතකොට මේ කට්ටිය කරන්නේ මොකද්ද? නැවත මේ වාහනේ ඇවිල්ලා බේරගත්තේ නැත්නම් අර උගස් තියපු කෙනා මේ කට්ටිය කැලි වලට කඩලා දෙනවා. ඉතින් ඕකෙදී ඇවිල්ලා ඉන්ෂුරන්ස් එකක් තියෙන්න ඕනේ හරි. ඒ කියන්නේ ඉන්ෂුරන්ස් එකක් කියන්නේ ඇවිල්ලා මේකට රෙන්ට් කා ඉන්ෂුරන්ස් එකක් තියෙනවා. ඔය ගොඩක් අය ගාව අද වාහන කුලියට දෙන අය ගාව බොහොම සුළු කොටසක් විතරයි මේ රෙන්ට් කා ඉන්ෂුරන්ස් කියන එක තියෙන්නේ. මොකද්ද රෙන්ට් කා ඉන්ෂුරන්ස් එකේ වෙනස? රෙන්ට් කා ඉන්ෂුරන්ස් එකේ වෙනස තමයි සාමාන්‍ය ඉන්ෂුරන්ස් එකකදී ජයන්ත ඇවිල්ලා තියෙනවා අපි කියනවා ෆුලි කවර්ඩ් කියලා. ඒ කියන්නේ මේ ෆුලි කවර්ඩ් ඉන්ෂුරන්ස් එකදී සියලුම දේ මේ ආවරණය වෙනවා. ඒ වුණාට තමන්ගේ පුද්ගලික පාවිච්චිය සඳහා පමණයි. මේක ඇවිල්ලා තවත් වෙන රියදුරෙක් හෝ වෙන භාවිතා කරුවෙක් ආව තිබුණොත් ඒ කට්ටිය ඉන්ෂුරන්ස් එක ගෙවන්න බැඳෙන්නේ නැහැ. හැබැයි රෙන්ට් කා කියන එකේදී ඒකේ කවුරු හෝ ඒවා එළවන කෙනාගේ දත්ත තියෙනවා නම් ඒ ආයතනයේ සතුව හෝ ඒ පුද්ගලයා සතුව ඒ කට්ටිය අනිවාර්යයෙන්ම ඉන්ෂුරන්ස් එක ගෙවන්න බැඳලා ඉන්නවා. ඔබ ඇත්තටම අවුරුදු 13ක් පුරා මේ ව්‍යාපාර කටයුතු කරනකොට දැඩි අවධානමක් දරලා තමයි දැන් මම මේක දැන් ඔබ කියන ආකාරයට ලේසි නෑ මේක. විදව මිනිස්සු වෙනවා ඇවිල්ලා වාහන අරගෙන යනවා. එතකොට දැන් මේ දැඩි අවධානම දරමින් අවුරුදු 13ක් පුරා මේ ව්‍යාපාර කටයුතු කිරීම තුළ ඒ පාඩු කියන්නේ දැන් මෙහෙමනේ ලබන ලාභ ලබන පාඩු වලට වඩා වැඩි වෙන්න පැ ව්‍යාපාරයක් මේ කරන්න. එතකොට සමස්තයක් ලෙස අපේ වෙළඳ පොලේ මේ එහෙම මේ ඒ අනවශ්‍ය කියන්නේ වැඩ කරන අයට වඩා හොඳට ඒ ගණන් කරුව වැඩි කියන කාරණේ එකෙන් සඳහන් වෙනවා. එතකොට තවදුරටත් මේ වෙළඳ පොළ දියුණු කරන්නට අපි මොනවද කරන්න ඕන? අපි අපේ මොනවද මේ ඉටු විය යුතු? අපි කියන්නේ මේ රජය. එතකොට ඔබ මේ ශේෂ්ත්‍රයේ ඉන්න
මේ අපි කාර්මිලට කුලියට ගේන්න ගන්න ඉන්න අය මේ අපි සමස්තය සමස්ත මොකක්ද අපි කරන්න ඕන? ඔකව හොඳ ප්‍රශ්නයක් ජයන්ත. මොකද මේකේ ඇවිල්ලා දැනට අපිට රජයෙන් අපිට ගොඩාක්ම පහසුකම් නැහැ. ඇත්තටම කියනවා නම් වෙන රටවල් වල මේවයි ඇවිල්ලා ටැක්සස්, ඒ කියන්නේ මේවයි බදුවල වෙනම කුලීරත ආයතන සඳහා ඒක සහනයක් ලබා දීලා තියෙනවා. දැනට අපේ රටේ මේකට නැහැ. මේ සාමාන්‍ය රටේ ඔබල බදු ගෙවන්න ඕන. විශේෂ බදු බද්දක් තියෙනවද ඔබලට? විශේෂ බද්දක් කියන එක මෙහෙමයි. අපි يعني vehicle import tax එක අනිවාර්යයෙන්ම සාමාන්‍ය වාහනයකට ගෙවන්න ඕන ගන්න අපි එහෙමම ගෙවන්න ඕන. එන් රටේ පවතින මිලටම තමයි අපිට ගන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒත් වෙන රටවල් වල මේකට මේ වාහන කුලියට දෙන ආයතනයකට ඇවිල්ලා තියෙනවා වෙනම බදු සහනයක්. ඒ බදු සහනය අපිට දැනට අපේ රටේ ඒක නැහැ. එහෙම කරොත් අපිට මේ ඉන්ඩස්ට්‍රි එක මීට වැඩිය තව ගොඩක් දුරට ගෙනියන්න පුළුවන්. එතකොට දැන් අපි දන්නවා රටේ අපේ රටේ සංචාරක ව්‍යාපාරයේ වර්ධනය වෙමින් තිබෙනවා. ඒ සංචාරක ව්‍යාපාරයේ වර්ධනය වෙමින් තියෙනකොට පිටරට වල් වල ඉඳලා එන සංචාරකයොත් මේ වගේ සේවාවන් ලබා ගන්නවා. ඒ කියන්නේ කුලියට වාහන අරගෙන යනවා. ඒතර ඔබලා දන්නවා ඇති හොඳටම අපේ රටේ වැඩිපුර එන අපේ රටේ එන සංචාරකයන් වැඩිපුර කවුද වියදම් කරන්නේ? කවුද වැඩිපුර වියදම් කරන්නේ නැත්තේ කියලා? අනිවාර්යයෙන්ම ඒක. කවුද? මොකද අත්දැකීම? මෙහෙමයි ජයන්ත. ඕකේ ඇවිල්ලා ඇත්තටම හිතනවා නම් සංචාරකයොත් එක ගත්තාම චයිනීස් මාකට් එකවත් ඉන්දියන් මාකට් එකවත් ඇවිල්ලා වාහනයකට විශාල මුදලක් යට කරන්න කැමති නැහැ. ඒ වගේම තවත් ගැටලුවක් තියෙනවා. අපි මේ කර්මාන්තයට සම්බන්ධ පුද්ගලයෝ හරියට අපි කැමති නැහැ මේ පුද්ගලයෝ දෙන්නටම මේ වාහන රෙන් කරන්න. හේතුව තමයි මේ කට්ටියගේ පාවිච්චි හොඳ නැහැ. ඒ කියන්නේ චයිනීස් කෙනා ඇවිල්ලා එයා කිසිම ඒ සල්ලි දුන්නට පස්සේ මනුස්සයා ඒ වාහනේ ආයි තමන්ගේ අය ඒ කියන්නේ නෙමෙයි කියන මතේම තමයි ඉන්නේ. ආ ඇවිල්ලා ඒක කැලි ගොඩක් ගියත් එකට ප්‍රශ්න. ඉතින් අපි ඒක ගොඩක් කියලා අත්දැකීමෙන් දන්න. අත්දැකීමෙන් දන්න. දීලා හොඳටම මේ බත් වෙලා ඉන්නේ. බත්ල හොඳම කට්ටිය අතර ඉන්දියන් කට්ටියත් ඒවද? ඉන්දියන් කට්ටියත් ඔය විදිහම තමයි. ඒකේ වෙනසක් නැහැ. ඕකේ ඇත්තටම හොඳම පාවිච්චියට හොඳම පුද්ගලයා තමයි ශ්‍රී ලාංකික පුද්ගලෙක් පිටරටින් ඉඳන් නිවාඩුවකට එන කෙනා. ඒක සෑහෙනම ඇත්ත කියනවා නම් ඒ මනුස්සයා තරම් වාහන හොඳට පාවිච්චි කරන කෙනෙක්. දැන් අපි ඔය මේ ආය කර්මාන්තය අපි කොටස් කීපයකට බෙදලා තියෙනවා. එකක් තමයි කෝපරේට් ක්ලයන්ට්ස් කියන එක. ඒ කියන්නේ ඇවිල්ලා මේ කෝපරේට් ක්ලයන්ට් ඇවිල්ලා අපිත් එක්ක ගෙවිසුම් වලට එනවා, දීර්ඝ කාලීන ගෙවිසුම් වලට. උදාහරණයකට අවුරුද්දක් හෝ ඊට වැඩි. ඒතර ඒ කෙනා අපි අනිවාර්යයෙන්ම දන්නවා අපි මේ කෙනාත් එක්ක මේ වාහනේ අතර මේ කෙනා පාවිච්චි කරනවා මේ කාලය. එයාගෙනුත් ගැටලුවක්. මෙතන හොඳම කෙනා කියලා ගත්තොත් අපේ ලංකාවෙන්ද පිටරට ඉඳලා නිවාඩුවට එන කට්ටිය තරම් හොඳට වාහන පාවිච්චි කරන කට්ටිය තවත් නැහැ. එතකොට දැන් සංචාරක ව්‍යාපාරයේ වර්ධනය වෙන්න දැන් මේ ශාස්ත්‍රයටත් යම්කිසි දියුණුවක් අවශ්‍ය වෙනවනේ. එතකොට දැන් ඔබ දැන් සඳහන් කරන ආකාරයට චීන සහ ඉන්දියන් අයට දෙන්න යම්කිසි බයක් සහ චකිතයක් තියෙනවා. මේගොල්ලෝ මේක හරියට පාවිච්චි කරන්නේ නැද්ද නැති වේද කියන කාරණය සම්බන්ධයෙන්. හැබැයි අනාගතයේදී අපි දන්නවා අපේ රටේ සංචාරක එයින් තව තවත් වර්ධනය කරගන්න ඉලක්ක කර එහෙම තමයි ඉලක්ක තියෙන්නේ. ඒ ඉලක්කවලට අනුව මේ කර්මාන්තයේ යම්කිසි වෙනස් වීමක් වෙයිද? ඒ කියන්නේ මේක දියුණුවකට පත් වෙනවා කියන එක තමයි අපි දන්නේ. හැබැයි ඒකේ යම්කිසි මේ ගුණාත්මක තත්ත්වය ඇතින්, යම්කිසි නියාමනය ඇතින්, යම්කිසි දැන් උදාහරණයක් විතර අපි කියමු. දැන් මේ මම කියන කාරණේ ඒක මම දන්නේ ඒක හරිද වැරදිද කියලා. මේවා පාවිච්චි කිරීමට පවා මේ යම්කිසි මේක දෙනකොට මේක හරියට පාවිච්චි නොකරොත් මොකද කරන්නේ කියන දේවල් පවා අපිට හොයන්න වෙයිද අපිට ඉස්සරහට? මේක දැනටත් වෙනවා ජයන්ත. ඇත්තටම කියනවා නම් අපි වාහනයක් කුලියට දුන්නාය කියලා අපි ඒ වාහනේ අමතක කරලා තියෙන්නේ මුදල ගැන විතරක් විතර හිතලා. මේ වාහනේ ගුණාත්මකභාවේ ඒ වාහනේ කොහොමද පාවිච්චි වෙන්නේ කියන එක අපි අනිවාර්යයෙන්ම අපි ඒ පිළිබඳව හැමතිස්සෙම ඇහැ ගහගෙන ඉන්නවා. මොකද හේතුව? මොකද නැත්තම් අපිට මේ වාහනයක් දැන් අපි සාමාන්‍යයෙන් අවුරුදු 4ක් හෝ 5ක් පාවිච්චි කරන කාල සීමාව පාවිච්චි කරන්න බැරුව යනවා. ඉතින් මේකේ මේ කර්මාන්තයේ ඇත්තම කියනවා නම් තව ඉදිරියට ගේන්න එනවා. අනිවාර්යයෙන්ම ඉදිරියට එනවා. මේ ඉදිරියට ගේනකොට තියෙන ගැටලු කීපයක් තියෙනවා. ඒ කියන්නේ අපිට මේ සේවාව ලබා දෙන්න පුළුවන් කියන්නේ හොඳ විදිය කොහොමද කියන එක අපි හැමතිස්සෙම අපි කර්මාන්ත කරු හැටියට හිතනවා. ඒ වුණාට තියෙන ගැටලු අපි දැනට තියෙනවා තමයි මේ ටැක්ස් ප්‍රශ්න. ඊට අමතරව අපි මේ වාහන
නඩත්තුව පිළිබඳ ප්‍රශ්න. මොකද සමහර අය හොඳට භාවිතා කරන සමහර අය නඩ භාවිතා කරන. හැබැයි මේ 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 නඩත්තුව එක්ක තමයි මේ මේවා එන්නේ. එතකොට ඒ නඩත්තුව කියන දේ ඒ කට්ටිය කරන්නේ නැහැ. පාවිච්චි කරන කෙනා නෙමෙයි අතරම කියනවා නම් ඒ සර්විස් එක කරන්නේ තියලුම දේ කරන්නේ නැත්ැවිල්ලා ඒ වාහනේ අයිතිකරු විසින්. එතකොට ඒ ආයතනයක් ඉදිරිය අපි ඒකේ වගකීම දරා ගන්න වෙලා තියෙනවා. ඉතින් මේ මේ කතා කරන දේවල් දී ජයන්ත ඉදිරියට අපිට මේ සංචාරක කර්මාන්තයත් එක්ක මේ රටේ සංචාරක කර්මාන්තයේ දියුණු වෙමින් පවතින රටක අනිවාර්යයෙන්ම මේ රෙඩ්ඩකා කියන කර්මාන්තය සංචාරක කර්මාන්තයත් එක්ක ඒක හා සමානව පීරට පීර ගෑවිලා යන එක. ඉතින් එතකොට දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් වාහනයක් තමන්ම අරගෙන පාවිච්චි කරන්නේ නැතුව ඇයි මේ මිනිස්සු වැඩි වැඩි වශයෙන් මේ මේ කුලියට අරගෙන භාවිතා කරන. දැන් ඔබ කිව්වා ඔබලාගේ හොඳම මේ පාරිභෝගිකයන් ලෙස මේ කෝපරේට් ක්ලයන්ට්ස්ලා, ඒ කියන්නේ සමාගම්වල ප්‍රධාන මේ ගනුදෙනුකරුවෝ ඉන්නවා කියලා. ඇත්තටම ඒකට හේතුවක් තියෙනවා මේ කියන කාරණයට. මොකද මේ ඒකට ඉතාම තර්කානුකූල හේතු තියෙනවා. හැබැයි මම කැමති මේක අත්දැකීමෙන් දැනගන්න. ඇයි මිනිස්සු වැඩිපුර කුලියට වාහන පාවිච්චි කරන පෙළඹෙන්නේ? මේ ප්‍රවණතාවය එන්නේ වැඩි වෙලානේ. දැන් ඔබ කිව්වා එක කාර්යයකින් පටන් ගත්තේ දැන් සල්ගියුතු වාහන ප්‍රමාණයක් තිබෙනවා කියලා. ඒ මේ තව තවත් මේ ව්‍යාපාරය දියුණු වෙනවා. ඇයි මිනිස්සු මේ ප්‍රවණතාවයට එන්නේ? තමන්ගේම වාහනයකට නැතුව අනුන්ගේ වාහනයක් භාවිතා කරලා සල්ලි දීලා අයින් වෙලා යනවා. ඒක මෙහෙම ජයන්ත, ඇත්තටම කියනවා නම් අපි ඇවිල්ලා මේකට මුදලක් යට කරන්නේ නැහැ. අපි මේ වාහනය දැන් කුලියට ගන්නගෙන අපි කියනවා නම් අර ඉන්වෙස්ට්මන්ට් එකක් මෙතන නැහැ. ඒ ඉන්වෙස්ට්මන්ට් එක මාසෙ කුලිය පමණ යට දෙන. එතකොට ඇවිල්ලා යම් කිසි දැන් අපි උදාහරණයක් කිමු 150ක වාහනයක් ගන්න. ඒ අපි ෆිනෑන්ස් එකක් දැම්ම හෝ වේවා, ෆිනෑන්ස් එකක් දැම්මේ නැති හෝ වේවා, ඒකට ඒ කියන ඉන්වෙස්ට්මන්ට් එකට යාට ඒ මුදල යාගේ බැංකුව අතේ තියාගන්න එක ඊට වඩා ලාභයි. අනිත් දේ තමයි ඒ වාහනේ මේන්ටේන් කරන්න යාට අවශ්‍ය නැහැ. ඒ මේන්ටේන් කරන්නේ අපි මේ කුලී රත සමාගම් විසින්. එතකොට මේන්ටෙනන්ස් කියන ඒවා දැන් ටයර් වේස්ටේජ් තියෙනවා, සර්විසස් තියෙනවා, මේ සියලුම දේවල් වලින් ඒ වගකීම් වලින් ඒ කට්ටිය බැහැර වෙලා ඉන්නේ. ඊට අමතරව වාහනේ ඇක්සිඩන්ට් එකක් වුණොත් අපි වාහනේට වාහනයක් තව දෙනවා. ඉතින් දැන් වාහනේ ඇක්සිඩන්ට් එකක් වුණා කියලා මට වාහනේ ගරාජ් එකේ කියලා දැන් තමන්ගේ වාහනේ නම් ඉතින් එයාට යන්න වෙනවා මේ පාරේ බස් එකේ හෝ ටැක්සි ගන්න. දැන් මේ தත්ත්වයේ ඒක අපිට නැහැ. අපි නැවත ඒ වාහනේට සමාන වාහනයක් නැවත ලබා දෙනවා. ඉතින් මේකෙදි ඒක කාලයක් පාවිච්චි කරනකොට දැන් ඇත්තටම කෝපරේට් ක්ලයන් කියන දැන් ඒ කොට්ටාසයේ ඉන්නකොට ඒ කට්ටිය බලන්නේ මේක අවුරුද්දක් පාවිච්චි කරනකොට මේක ඇවිල්ලා ගෙවීම, ඒ නඩත්තු, ඒ සියලුම දේ ගනුදෙනුක ගණන් හදලා බලනකොට ඒ කට්ටියනේ මේක ඇත්තටම වාසී මේ විදිහට කරේ. අපි මද විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් පස්ව නැවත සාකච්ඡාව සමග. අද අප සමග කතා බහේ සිටින්නේ ට්‍රැවල් කින් සමාගමේ සභාපති ක්‍රිස් ගුණසිංහ මහතා. අපි කතා කරමින් සිටින්නේ ලංකාවේ රෙන්ටකා ව්‍යාපාරය පිළිබඳව. අපේ සාකච්ඡාවේ අවසාන භාගයට අපි පැමිණ තිබෙනවා. දැන් ඔබ දැන් ඔබ කියන ඔබ කතා කරන ආකාරය සහ ඒ කරුණු අනුව අපට පැහැදිලිව පේනවා මේ වගේ ව්‍යාපාරයකින් මේ වාහන දෙක කීපයක් තියාගෙන ලාභ ලබන අමාරු බවක් තමයි පේන්නේ. ඒ කියන්නේ විශාල වාහන ඇණියක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ දැන් මේ නඩත්තු වියදම් වැඩි වෙනවා. එතකොට එන්නෙන්නම මේ ඒ වියදම් වැඩි වෙනවා. ඒකනේ තනි පුද්ගලෙක් හිතන්නේ මම වාහනයක් තනියෙන් පාවිච්චි කරනවට වඩා මේ වගේ තනකින් අරන් පාවිච්චි කරන එක මට වාසියි කියලා. මොකද එතකොට එයාට තියෙන සමාගමකට ලාභයි. එහෙම තනකින් වාහන අරගෙන භාවිතා කරන එක. මේ වගේ ව්‍යාපාරයක් කරන කෙනෙකුට විශාල වාහන ඇණියක් අවශ්‍ය වෙනවා. යම් කිසි ලාභයක් ලබා ගන්න. අනිවාර්යයෙන්ම ජාතක ඕක ඇවිල්ලා වාහන 3 4ක් 5ක් තියාගෙන මේ වැඩේ කරන්න බෑ. ඒ කියන්නේ එකක් තමයි හැමතිස්සෙම ස්ටෑන්ඩ් බයි වෙහිකල් කියන්නේ. ඒ කියන්නේ අපි වාහන කීපයක් තියලා දෙන්න ඕන, වාහනයක් කැඩුනොත් ඒකට දෙන්න. ඊට අමතරව මේ අපි නඩත්තු අපේ තියෙන කොස්ට් එක කවර් කරන්නත් අපිට සැලකිය යුතු වාහන තොගයක් අනිවාර්යයෙන්ම පාරේ දිවිය යුතුයි. එතකොට මේකෙදී ගොඩක් අයට මේ ඉන්ඩස්ට්‍රි එකේ ගොඩක් අයට කරගන්න බැරි වෙලා තියෙන හේතුව තමයි මේ වාහන 3-4ක් තියාගෙන මේ කර්මාන්තයට එන්න හදනවා. හැබැයි මේක කරගන්න බැරුව තරම කඩාගෙන වැටෙනවා. ඒ වගේම දැන් ඔබ දේශීය ව්‍යාපාරිකයෙක්නේ. දැන් ඔබ අපේ රටේ ඉපදිලා අපේ රටේ හැදිලා වැඩිලා අපේ රටේ ඉස්කෝලේ ගිහිල්ලා තනි කාර්යයකින් පටන්ගෙන මේ ව්‍යාපාරය අමාරුවෙන් උඩට ගෙනහැලා මේ පවත්වාගෙන යනවා. හැබැයි මේ ජාත්‍යන්තර ව්‍යාපාරිකයොත් මේ සමාගම මේ වගේ මේ ව්‍යාපාරයට එනව නේද? දැන් එමින් ඉන්නව නේද ලංකාවේ? දැන් එමින් ඉන්නවා. ඇත්තටම ජාන්ත මේ ඒක අපිට අපේ කර්මාන්තයට දේශීය ව්‍යාපාරිකයන්ට මෙතන දැන් තර්ජනයක් වෙලා තියෙනවා. මොකද අපිට ඉන්වෙස්ට් කරන්න පුළුවන් මුදල ඒකට ඉන්වෙස්ට් කරන ප්‍රමාණය බැලුවම අපි ඇත්තටම මේ කර්මාන්තෙන්
ඉදිරියට ලොකු තර්ජනයක් කියනවා. මොකද ඉන්ටර්නෂනල් බ්‍රන්ඩ් එකක් වෙනවා කියන්නේ ඇත්තටම කියනවනම් ගැනුම් කරුට හොඳයි. මොකද සර්විසස් හැම දෙයක්ම එකට්ටිය මේන්ටෙනන්ස් ඒ කොලිටි එක එකට්ටිය තියෙන එක හරි. එනට මේ මේ කර්මාන්ත කැරේට දේශීය කර්මාන්තයට අපිට රජයෙන් මීට වැඩිය අපිට සපෝට් එකක් තියෙනවා නම් ඇත්තටම අපි මීට වැඩිය මේ මේ කර්මාන්තේ ඉස්සරහට එනවා. ඔව් ක්‍රිස්, ඇත්තටම මම හිතර ඔබ ඉදාම හොඳ තැනකට ආවේ මේ සාකච්ඡාවේ. මේක මේ 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 ගැටලුව පිළිබඳව විවෘතව අපි කතා කරොත් දැන් ඇත්තටම දැන් මාධ්‍යවේදීන් ලෙස මම නම් හිතන්නේ මේ වගේ ජාත්‍යන්තර සමාගමක් වැමිනීම වැදගත්. මොකද ඔබකව සේවාව ලබා දෙනවා, ඒක ගුණාත්මක අතින් ඉහළ යනවා. අපිට ප්‍රාග්ධනය අපිට ගොඩාක් නැත්තම් ආයෝජනය කරන ආයෝජක කියන්නේ ආයෝජක පැමිණීම පවා වැදගත්. එතකොට තමයි මේ කර්මාන්තයක් ලෙස රටක එක දියුණු වෙන්නේ. හැබැයි දැන් ඔබලා වගේ දේශීය ව්‍යාපාරිකයන්ට තියෙන අවස්ථාව නැතිවීමත් ඒක එහෙම නැති වෙන්න අවශ්‍ය නැහැ. ඒක ඔබ ඒක ඉදිරියට යෑමට අවශ්‍යයි. ඒතකොට දැන් ඔබලා හිතන්නේ මොකද? දැන් මේ වගේ දෙයකට උත්තරයක් විදිහට ඒ වගේ එන විදේශීය ආයෝජකයෝ දේශීය ව්‍යාපාරිකයෙක් එකට එකතු වෙලා ව්‍යාපාරයක් කරන්න අවස්ථාව දෙන්න පුළුවන් ඕනනම් කෙනෙකුට යෝජනා කරන්න පුළුවන්. ඒ කියන්නේ පිටරටින් එන අය කෙනෙකුට තනියෙන් සමාගමක් පටන් ගන්න. ක්‍රිස් ගුණසිංහ මහත්මයා වගේ තව ඒ වගේ අපේ රටේ ඉන්න කෙනෙක් එක්ක අර පාර්ට්නර්ෂිප් එකක්, ඒ කියන්නේ ඒකාබද්ධතාවයකින් ව්‍යාපාරයක් කරන්න පුළුවන්. එතකොට එයා ආයෝජනය ගේනවා ඔබලාගේ ධර්ම සහ ඒවත් එක්ක මේ දෙගොල්ලෝ එකට එකතු වෙලා කළමනාකරණය කරනවා. දැන් ඒ වගේ යෝජනා ඇති වෙන්න පුළුවන්ද? ඔබලා මොන වගේ අදහසකද මේ වගේ දෙකද ඉන්නේ? ඒක නරක නෑ ඇත්තටම ජයන්ත, එක හොඳ මේ යෝජනාවක් වෙලා තියෙන්නේ. අපි අද මේ කර්මාන්තේ රැඳිලා තියෙන තැන ඇත්තටම කියනෝ නම් දැන් විදේශ ආයෝජනයක් මෙතනට ඇවිල්ලා මේ 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 ඉන්ඩස්ට්‍රි එක එක්ස්පෑන්ඩ් වෙන එක ඇත්තටම හොඳ දෙනවා. ඒ වෙලා තියෙන්නේ හැබැයි තනියෙන් සමාගමක් කරනකොටනේ තරගයක් එල්ල වෙන්නේ. අනේ හැබැයි ඒ එන සමාගම් වලට බැරිද ඔබලා මෙහෙම සම්බන්ධ වෙලා කරන්න කියන? ඒ කට්ටියට සම්බන්ධ වෙන්න ඇත්තටම කියනවා මේ කට්ටියට අපේ දේශීය කට්ටිය කිසිම කෙනෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද හේතුව ඒ කට්ටිය ඇවිල්ලා ඒ ෆන්ඩ්ස් ඔක්කොම අරගෙන ඇවිල්ලා මෙහෙ වාහන ගන්නවා. ඒ වාහන ටික අරගෙන මාකට් එකට දානකොට හොඳ ස්ටාෆ් එකක් විතරයි ඕන වෙන්නේ මේක මැනේජ් කරගන්න. ඒ අරෙන් ඒ කට්ටියට කිසිම අපෙන් අවශ්‍ය වෙන්නේ නැහැ දෙයක්. එතකොට මේ එතනදි තියෙන හැබැයි ඔබලාට රජයට කියන්න පුළුවන් නේද මෙහෙම දේවල් කරනකොට පොඩ්ඩක් මෙහෙම හිතන්න කියන යෝජනාවක් කරන්න බැහැ. අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම යෝජනා කරන්න පුළුවන්. මොකද මේ මේ මේක එතකොට ඇවිල්ලා මේ මේ සංචාරක කර්මාන්තයට මේන්ලිම මේක සම්බන්ධ වෙනවා. එතකොට මේ සල්ලි ටික නැවතත් මේ රටෙන් එළියට ඇදලා යනවා. මේ මේ ඒ කට්ටියේ වාහන කුලියට දෙනවා. මේ රටට එන්න ඕනේ මුදල මේ රටෙන් ඇදලා යනවා. එන් දැන් ඉදිරියට දැනට නම් ওই තර්ජනයේ එච්චරම විශාල ලෙස නැහැ. හැබැයි අනිවාර්යයෙන්ම අනාගතයේදී මේ මේ තර්ජන එනවා. හැබැයි දැන් දැන් ආයෝජන පැමිණීම වැදගත්. ඒවා කොහොමද අපිට ප්‍රතිලාභ වැඩිපුර ලබා ගන්න විදිහට ඒක ගොනු කරගන්නේ කියන කාරණේ අපි සාකච්ඡා කළ යුත්තේ. අපි අතරම අපේ වෙලාව අවසන් වුණා. අපි ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා අපේ සාකච්ඡාවට පැමිණීම සම්බන්ධයෙන්. අපි අද සාකච්ඡා කළේ ට්‍රැවල් කින් සමාගමේ සභාපති ක්‍රිස් ගුණසිංහ මහතා සමග. අද බිස් 24/7 සාකච්ඡාවෙන් සමුගන්නවා. අපි අලිත් මෙවැනිම සාකච්ඡාවකින් හමුවෙමු.